දැන් මම මේ කියන්නේ 2015 අපි මේකට මුණ දුන්නා. ඊට පස්සේ අරගලය ඇතුලේදී රටේ ජාතික ආරක්ෂාව හදන්න ඕනේ කියලා ආපු මිනිහා එළවල ඇරියා. ඉතින් මේ තත්වයෙන් ඇත්ත වශයෙන්ම මුදවා ගන්න නම් පරිණත දේශපාලන නායකයෙකුගේ ආගමනය මේ රට ඉල්ලා හිටන මොහොතක් විතරයි මම දකින්නේ. මේ විශේෂයෙන් ගෝලීය තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔව්, ඒ වගේම මට පහුගිය කාලේ අවස්ථාවක් හම්බුණා. මොකද අපි ඔක්කොම මේ රටේ කතා කළේ ඔය වහබ්වාදේ වහබ්වාදේ අරක මේකනේ. හැබැයි ඊට වඩා මම මේ පොත් කියවලා කියවලා සහ මේ මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙමින් තියෙන ඔය අල්කයිඩා, අල් ජිහාද්, ISIS, බොකෝ හරාම්, ඊට පස්සේ ලක්ෂයි, ටොයිබා, ඔය වගේ මේ අපි කියන්නේ මේ මානව මිනිස්සු විසින් පිළිකුල් කරන දෙවියන්ගේ නාමයෙන් මට තියෙන ප්‍රශ්නෙත් ඒකනේ. ඇයි මේ ඉස්ලාමිස් පීස් කියන්නේ? ඉස්ලාම් කියන්නේ සාමයනේ. ඉතින් අනිත් පැත්තෙන් කුරාණයක් අරගෙන මිනිස්සු මරනවා අල්ලාහ් අක්බර් කියලා මං අහන්නේ. ඒ මොන ඒ කොයි එකද කියලා මං අහන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඉතින් අපේ මිනිස්සුත් එහෙම වෙන්න ඕනද? ඉතින් මම මේක හරියට විග්‍රහ කරගත්තා. එහෙම විග්‍රහ කරගෙන යනකොට අපිට හම්බ වෙනවා මතවාදයක් සලෆිසම් කියලා. සලෆිසම් ඒ කියන්නේ ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය පටන් ගත්තා පකිස්තානින්, අනෙක් ව්‍යාපාරය පටන් ගත්තා ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් කියලා. ඒ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ ආගමික මතවාදයට කියන්නේ ඉහ්වාන් මුස්ලිම්. ඒගොල්ලන් කියන්නේ දෙවියන් උදෙසා ප්‍රාණදානය දිය යුතු, කියන්නේ මරාගෙන මැරෙන අයිඩියෝලොජිය ගෙනාව ඒගොල්ලෝ. දැන් ලංකාවේ මේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ ඔය මුස්ලිම් හුඟක් සංවිධානවල අයිඩියෝලොජි එක බවට පත් වෙලා තියෙන සලෆිසම්. ඒක සෞදි අරාබියාවත් දන්නවා. ඉතින් මට අවස්ථාවක් හම්බුණා පහුගිය කාලේ මේ ප්‍රශ්න වැඩිපුරම කතා කරපු නිසා සහ මං හිතන්නේ මගේ ළඟ හුඟක් තොරතුරු මේ තීර නිසා වෙන්න ඇති. මොකද කොළ කෑල්ලක් නැතුව මම කිසි දෙයක් කතා කරලා නැහැ. මට අවස්ථාවක් හම්බුණාම මං සෞදි අරාබියාවට ගියා. කවුද එහෙම යන්නේ? මං එක්කනොඩත් එහුඹලා මගේ බෙල්ල කපයිද දන්නෙත් නැහැ කියලා. නමුත් අපි හෙට ගිහිපුහාම ඒගොල්ලන් අපි අතර ඉතාම හොඳ සාකච්ඡාවක් ඇති කරගත්තා. මොකක්ද ඒ සාකච්ඡාව? කොහොමද ඊළඟට එන මේ ආගමික අන්තවාදයට මූණ දෙන්න කියන එක. ඉතින් එතනදී ඒගොල්ලන් මේ ඇත්තරම මේ පළ කරලා තියෙන මේ පොත් දැන් ඊළඟට අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ඩිජිටල් ජිහාඩිස්, ඒ සම්බන්ධයෙන් කතා කළා. කියනවා The conflict between countries and groups in cyber space. ඉතින් මේක දැන් වෙමින් නැද්ද? අර දැන් සංඝයා වහන්සේ කරන්නේ මොකද්ද? කුණු හබ්බ කී කියා මිනිස්සු ක්ලේරත් කරනවා. අන්තර්ජාලේ මේක වෙනම කණ්ඩායමක් වපුරනවා. ඊට පස්සේ වාමවාදී බලවේගවල ඉන්න තරුණ තරුණියෝ කියන්නේ මොකද්ද කියලා අහන්නේ. මොකක් දැම්මත් අහවල් එකට ජය වේවා, හැමතැනම නිවන් සැප ලැබේවා. ඒකෝ මේ කියන කහපන් ඉස්සල්ලා. එහෙමවත් සබුද්ධික නැහැ. ඊළඟට Lexus analysis of ISIS speeches සහ අපිට තියෙන يعني හුඟක් භයානක එක the great threat extremism and the spread of nuclear terrorism. 2017 පස්සේ සෞදි අරාබියාව හුඟක් වෙනස් වෙමින් ඉන්නවා. සම්පූර්ණ මොඩරේට් වෙමින් ඉන්නවා. ඉතින් මොකද අපි දිගට මේ කාලේ චෝදනා කළානේ මේ මේක මේක සෞදි අරාබියාවක් කරන්න එපා කියලා, මේක කොලනියක් කරන්න එපා කියලා. ඉතින් අපිත් පරිණත වෙද්දි තමයි මේ මේවා කියවලා හරියට අත්දැකීම් ලබා ගත්තේ. මේක කොහේටද යන්නේ, කොහෙන්ද මේක කෙලවර වෙන්නේ කියලා. ඉතින් කොයි හැටි වෙතත් අපි ඉතා වගකීමෙන් කියන්න පුළුවන් ඇත්තම මේ ප්‍රබුද්ධ සංවාදයකට මේ ආරාධනා කරනවා. මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. මොකද අපිට ඕනේ ගිනි තියන්න නෙමෙයි,